Meteen meteen in aden, ha? Logi bisista thing, swishista pe. Swishishita pe ane kohan ane gana. Pai poddak yom me. Hari mang me training ek karadi me pohana karadi ona avastha aga yam jidiyak therun naththam adu ussanna puluwa. Ekimudi therun naha ekwa mang aya pahedili kirimak karanna. Hari? Okay. Visheshayen api passin naha. Hari? Me meda thiyena bindu deka podapan. Meda thiyena bindu. Meka mona wage aayathanayak kiyala balata. Swas sadana aayathana nemei. Swas sadana aayathana nemei. Mona wage aayathana? E hitaganna ba. Oh, food and beverage kiyala. Overall gaththa hebai. Eka api vyaparin kiyoth cafe ekak. Restaurant ekak inda ba mokada me? මේ විදිහේ ටේබල් තියෙන්නේ රෙස්ටුරන්ට් එක. මේක කැෆේ එකක්. කැෆේ කියලා කියන්නේ. දැන් වෙලා තියෙන්නේ පේනවද? මං කියුවේ මේක සෝස් හදන ආයතනයක් නෙවෙයි කියලා මේ සෝස් පාවිච්චි කරලා තියෙනවා. මස්ටඩ් එකයි ටොමැටෝ එකයි දෙකම. ඒ වුණාට සර්විස් එක නැති ඉඳලා ලීල එක අඬලා ඉඳලා ගිහිනවා. දැන් මං කියන්නේ ඔයාලා එතන ඉන්නේ කියලා. හැබැයි මං මෙහෙම කිව්වේ මේක පෙන්වුවේ දැන් මෙතනදී කස්ටමර්ස්ලා මෙහෙම දැනුම් දීමක් කරලා ගියා. එහෙමයි ඉතින්. යාළුවෝ ආයේ සර්ව් කරන්න බෑ. යාළුවෝ ආයේ මේ පරිභෝගික සත්කාරය දෙන්න යාළුවා නෑ. නැති වුණාට අඩුම ගානේ මෙහෙම දෙයක් වුණා කියලා දන්නවා. දැන් ප්‍රශ්නේ හැම වෙලෙම මෙහෙම වෙන්නේ නෑ. දැන් වලින් දැන් හොඳයි ඒක ටී දාන්න ඕනේ නෑ. ඒ කියන්නේ යාළ යනවා. ඔයාලා ගියා කියලා දන්නේ අපිට උදව් ගන්න මෙහෙම කියපෝ දන්නේ නෑ දැන් මේක නැත්නම් කණි නිදිය ගන්නවා ඒක පොඩක් මෙතන කට්ටි වැඩි ඒ නිසා පොඩ සහභාගී වෙනවා හරි මේක නිකන් මම කියන්නද මේකයි හැම ඩිසැටිස්ෆයිඩ් කස්ටමර් කෙනෙක් මේ කියන්නේ පැහැදීමක් නැති කස්ටමර් කෙනෙක්ම කම්ප්ලේන් කරන්නේ නෑ අයි දන්නවද ඒ කම්ප්ලේන් කරේ කොහොම හරි ඔයාලගෙන් කරගන්න ඕන එහෙම කරන්න ඕනේ ඔයාලා කරන එක වෙන කවුරුත්ම කරන්නේ නැහැ. මම අපහාසයටපත් කරනවා නෙමෙයි. බැරි දෙයක් ගන්න එපා. ඉතින් ඔයාලගෙන් කරගත්තේ නැත්නම් යාළට කරන්නේ නැහැ. කොලික වලගෙන නෙමෙයි. ඒවනේ ක්වොලිටි එක වෙනස් හෝ නැති උනත් ස්විච් එක දාපුවම ඉලෙක්ට්‍රිසිටි වැඩ කරනවා නම් ඒක දුවනවානේ. අවුරුදු ගන්න ඊට පස්සේ ඔක පිච්චෙන කවදා හරි සබ්ස්ක්‍රයිබ් කරන අයිටම් දාපුවම එතකන් දුවනවානේ. තමාලේම නොවෙන්න පුළුවන්. අවුරුදු 10ක් වන්න පුළුවන්. එහෙම නේද? එනිසා අපි මේ ගනුදෙනුකාර සත්කාරය කියන එක උපරිමයෙන් කරන්න යොමු වෙන්න ඕන. මොකද ගනුදෙනුකාරවන් නිසා තමයි අර කැටින් ගොත් ඔයාලට පඩියම් වෙන්නේ. දැන් ඔයාලට මම පඩි කියවන චෑමන් කියන. චෑමන් ජෙදරින් කියලා ඔයාලට පඩි කියවනවා. නේද? මේ ආයතනයට මුදල් එන්න ඕනේ. මුදල් එන්නේ කාරාද? පාරිභෝගිකයන් හරහා. කස්ටමර්ස්ලා හරහා. කස්ටමර්ස්ලා කියන අය වැඩි වෙන්නේ නැත්නම් business කෙනෙක් දියුණු වෙන්නේ නැත්නම් ඔයාලගේ increments ඔයාලගේ පඩි වැඩි වීම bonus ඒවල ඕනම දෙයක් එකට බාධාවක් කියන එක ඔයාලා දන්නවා. එහෙම ආයතනයක ඔයාලා තීරණය ගන්නේ මේ ආයතනයේ සාර්ථකත්වය කියන්නේ ඔයාලගේ සාර්ථකත්වය තමයි. දැන් අපි කතා කරමු customers ලා ගත්තොත් ඇයි අපි යාලව තෘප්තිමත් කළ යුත්තේ? යාලව satisfy කළ යුත්තේ කියලා ගත්තොත් හේතු කීපයක් තියෙනවා. එහෙනම් less price sensitive can make it then wala samani market ege product ek gaththama walage offering ek gaththama walage wala ba ekena customer dena de gaththama pravithiyen naththan tattwayen ihila matme udama inna kaadena yemani gathulen ema damai hari ema damai e dan aluth aya samai dan nathi wedi oya parana thayen hala balan මේ ඉන්ඩස්ට්‍රි එකේ මේ කර්මාන්තේ ඔයාලා ඉන්නේ උඩින් සමහර කස්ටමර්ස්ලාගේ මනසේ පළවෙනි දේ කියන දේ. ඒක මම හරි එහෙම නැතුණත් 1 2 3 කියලා තමයි මම හිතන්නේ ඉන්නවා හැම කෙනාම. ඉතින් එහෙම තියෙද්දි ඔයාලා තේරුම් ගන්න ඕනේ ඔයාලගේ භාණ්ඩ ඔයාලගේ සර්විස් භාණ්ඩයක් තමයි දෙන්නේ ඔයාලට. ඒක සර්විස් එකක් එක්ක නෑනේ. හා මේක නිකන් අර සුපර්මාකට් එකේ ගිහලා සබන් කියලා ගත්තා වගේ නෙවෙයි. ඇනලා ගන්නවා වගේ. ඉතින් එතනදී ඔයාලගේ මිල the price of your items are really expensive
මිල පොඩ්ඩක් වැඩි එහෙම නේද ඒක තමයි ඉතින් අර තියෙනවා ඉංග්‍රීසියෙන් කියනවා good things no cheap cheap things no good කියලා හා හොඳ දේවල් මිල අඩු නැහැ මිල අඩු දේවල් හොඳක් නැහැ කියන එක ඒක තමයි එහෙම වුණාම ඒ සමහර වල ඉන්න ඇති කස්ටමර්ස්ලා තියාගන්න අමාරු නේද නෑ satisfied customer කෙනෙක් තෘප්තිපත් customer කෙනෙක් less price sensitive කියන්නේ අඩු එකක් දැක්ක පළියට දුහන්නේ කියන අදහස. හරි. මේ මගේ මම හිතන දේවල් නෙමෙයි කියන්නේ. මේවා මේ රිසර්ච් වලින් කියන්නේ රිසර්ච් වල සිංහල කරලා පරිශන. පරිශන. හරි. 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 පරිශන වලින් ලබාගත් දත්ත ගවේෂණ නේද? ගවේෂණ. හරි. දේරුවනේ ලබාගත් දත්ත මේවා. හරි. දී ඉතින් ඔයාලා හිතලා බලන්න මම උදාහරණ දෙන්න හැම කෙනාටම දැනෙන බැංක් මෙතන අය මොබයිල් ෆෝන් එක පාවිච්චි කරන්නේ නැති කෙනෙක් නෑ නේද? කවුරු ඉන්නවද? නෑ නේ හැමෝගේම මොබයිල් ෆෝන් එකක් තියෙනවා. රීලෝඩ් නැති වෙලාවට ෆෝන් එක තියෙනවා. කනෙක්ෂන් එකක් තියෙනවා. දැන් මේ අවස්ථාවේ කෝල් එකක් ගන්න බැරි දන්නේ නෑ. ඒක වෙනම තමයි. මොන ෆෝන් එකක් තියෙනවා. ඉතින්ද ඔයාගේ සර්විස් ප්‍රොවයිඩර් එක සර්විස් ප්‍රොවයිඩර් කියලා කියන්නේ ඔයාගේ සේවා දායක. හා එයාට වඩා අඩු රේට්ස් තියෙන ගාස්තු තියෙන තව කෙනෙක් මාකට් එකේ ඉන්න බැරිද? ඔයාලා පාවිච්චි කරන ආයතනෙත් මම සංසන්දනය කරනවා. හරි? ඉන්න බැරිද? එහෙම පලියනවා වගේ කනෙක්ෂන් එක මාරු කරනවද? කරනවද? කරනවා නේද? එක තැනක ඊට අඩුවෙන් දෙනවා කියපුවම ආපුවා වගේ සිම් එක පා කියලා. දැන් මන්නා සමහර අය ඩුවල් සිම් තියෙනවා. ඒ ඩුවල් සිම් වලට පිටින් මම කියන්නේ ට්‍රිපල් සිම් එකක් කරනවා. තව කොන්ටැක්ට් එකක් ගන්නවා. ඒකත් ඒ සිම් එක ගලව වෙලිකක් දාගන්න. එහෙම කරනවද? මට කියන්න. ඊපස්සේ කරනවද? අදුණ පලියට මාරු කරනවද නෑ ඇයි ඒ වාල වාගේ සේවාදායක සම්බන්ධව යම් කිසි පැහැදීමකින් නම් ඉන්නේ එහෙම කරන්නේ නෑ ඒක තමයි කියන්නේ දැන් දේවා එහෙම අදුණ පලියට එහෙම පිට යන්නේ නෑ එහෙම විලාගිනේට ඇයි දේවා බැරි එක හැරිලා ඉන්නේ කියලා සමහර කටික පොඩ්ඩක් මොසි චොප් එකේ නම බහැලේ නම නේද හරි අපස් වගේ ඉඩියාස් දැන් මේ විශේෂයෙන් ඔයාලගේ ඉන්ඩස්ට්‍රි එකේ වෙන්න පුළුවන් දෙයක් වෙන දෙයක්. ඒ කියන්නේ යාළුවෝ ඔයාලට අදහස් දෙන්න පුළුවන් මේ මේ මේක මේ මෙහෙම කරලා මෙහෙම කරන්න බැරිද ඔයාලට? මේ වගේ දෙයක් කරන්න බැරි. මම හිතන්නේ කික් බ්ලොක්ස් කියන එක ඒ වගේ සමහර මම කියන්නේ ඔක්කොම කස්ටමර්ලා ගාවගේ මම හිතන්නේ චෙයාර්මන්ගේ ලොකු බ්‍රේන් ඩේවර් එකක් තියෙනවා. ඒ වුණාට එතනින් කස්ටමර්ස් සමහර කියපු දේවල් why don't you start something like this එහෙම කියලා කියලා ඇති. නැත්තම් නැතුව නෙමෙයි නේ. ඒක තමයි ඒසයි ඒ කියන්නේ ලෝයල් කස්ටමර් කෙනෙක් වුණා දැන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් මම ආයතනයක එක්ක මට ඉන්ඩෝල් එක මම කොහොමද මගේ වැඩේ එතනින් කරගන්න හදන්නේ දැනට ඒක 100%ක් වෙන්නේ නැත්නම් එයා වෙන්නේ නැති කොටස මම උපදේශ කියන්නේ මගේ අදහස් සුදහස් දීලා කරගන්න හදන්නේ මට කොහොමද එතනින් තමයි කරගන්න අවශ්‍යතාවය තියෙන්නේ තේරෙනවද නේද කොස්ට්ලෙස් ටු සර්ව් ඒ කියන්නේ මේකයි දැන් අපි ගත්තොත් දැනට ඉන්න කස්ටමර් කෙනෙකුයි අලුත් කෙනෙක්ව ගෙන්න ගන්න. ඒ කියන්නේ දැනට ඔයාගේ අලුත් කස්ටමර් කෙනෙක් කියන්නේ එයා මේ පැනල් ගන්න නැහැ කියන එක නෙවෙයි. පැනල් ගන්නවා ඔයාලගේ ගන්න නැහැ කියන එක. ඒක කට්ටයක් ඉන්නවනේ මොනවා හරි හේතුවක් නිසා. ඒ කෙනෙක්ව KIT එකේ කස්ටමර් කෙනෙක් කරන්න යන පිළිවෙතින් ඒකට දාන්න ඕනේ එෆර්ට් එක. දාන්න ඕනේ ප්‍රයත්නය. ආ. ඒකට අපි මූල්‍ය මේ වගේ කරනවා. අගයක් දැම්මු. ඒ ප්‍රයත්නයේට මුල්ම අගයක් දැම්මොත් ආයේ ගවේෂණනෝ කියනවා ඉන්න කෙනාව රැකගන්න යන පිරිවැය වගේ 5-6 ගුණයක් කියනවා 5 ගුණයක් නැත්නම් 6 ගුණයක් වගේ වෙනවා ඉබල් නිකන් රුපියලක් වියදම් කරලා ඉන්න කෙනාව තියාගන්න පුළුවන් නම් අලුත් කෙනෙක්ව කඩන්න වෙන රිලේෂන්ෂිප් එකක් කඩන විදිහට කියන්න රුපියල් 5ක් නැත්නම් 6ක් යන විදිහට අදහස් ඒ වැඩි අමාරුයි නේ ඒ ඉඳ මුලින්ම ඉන්නව රැකගන්න ඒවද කරන්න බෑ ඉන්නව රැගෙන හැබැයි ඉහිමයි කියලා ඉන්නවකින් විතරක් මම රැකෙන්නත් බෑ රුපියල් 5000 විඳන් කරා ඒ නිසා මම එක්සිබිෂන් වලට මේ බෑ එක්සිබිෂන් වලට ගියාම ඉන්න කස්ටමර් තව වැඩිපුර බිස්නස් දෙනවා නෙමෙයි නේද ඉන්න කෙනා කොහොමදද එක්සිබිෂන් වගේ වලට යන්නේ මම උදාහරණයක් එක්සිබිෂන් කෙනෙක් ඒක විතරක් නෙමෙයි කරන්න පුළුවන් තව දේවල් කරන්න පුළුවන් ඒ වගේ ප්‍රදර්ශන වලට යන්නේ ලක් වෙලා අලුත් කස්ටමර්ස්ලා ආකර්ෂණය කරගන්න එහෙම නේද
ඔතන ඕකි වලට මොකද වෙන්නේ නැහැ. දැන් මේ මම ඉගෙනම ආදරේ. ඔව් නෑ හැබැයි ඒක ඉදිරියට යන්න ප්‍රශ්නයක් නෑ. කියන්න බෑ. නැත්නම් මම පාරේ ආයෙම ඉස්සරහට. ඒක මම දැන් වීඩියෝ කරන්න බැරි. මම හරවන්න නෑ අනිත් පැත්තට. මම කරන්න අකමැති. පැහැදිලිද? හා ඔව්. ඕකෙත් ඉක්මනට දේ දෙනවා. ඔතනදී අසමහර කට්ටියගේ. එහෙනම් දෙන්නේ නැහැ. හෙල්ප ලන්ච් එකක් මොකද දෙන්නේ නැහැ. ඒ තීර එකක් දෙන්නේ නැතුව ඉගෙන මම ඇත්ත දෙන්නේ නැහැ. මම ඒක දුන්නේ නැත්නම් මේක කරන්න වෙනවා දේ. මගේ පළවෙනි රෝස් 10ට බිග් බස් එකේ ගියා. දෙක තුන හතර පහ හය නොයාර ඉදිරි බස් එක. හරි යොමු වෙ මට පේනවා මෙතන ඉන්න ඔයාලා යොමු වෙලා ඉන්නේ නැද්ද කියලා. මේ මෙහෙම කරගෙන මගේ මෙහෙ බලනකොට අත මේ හැරි හැරි මම දන්නවා. ඊළඟ කට්ටිය මේ දැනට අපි බලාගෙන ෆෝන් නැද්ද අනේ එක. මේ ඇංග්‍රි බර්ත් එකක් දාගෙන ආවා. ඇංග්‍රි ඉන්න ගහන්න ආයතනය ඔයා කරන දේ යාකට ලබා දෙද්දී ඒක පහසුවෙන් කරේ නැත්නම් අපහසුතාවයකට පත් කරනවා නම් ඒ කියන්නේ අර අපි කියනවා ඉංග්‍රීසියෙන් you are sent from pillar to post එක තැන නෑ නේද ආයතන තමයි එතනට යන ඔය සමහර රාජ්‍ය ආයතන වලට ගියාම තියෙන තත්ත්වය ඊයම් වයිටම් එක නෑ වෙන එකක් ඕඩර් කරලා ඒ කියන්නේ හරියට ইনফরমේෂන් එක ගිහිල්ලා නෑ මම මේ කියන්නේ කස්ටම වෙනස් කරන ස්පෙસિෆිකේෂන් නෑ මම දන්නේ ඒවත් කරන කස්ටමත් සයිට් ගන්න වෙනව දන්නවා එකක් කියන පස්සේ නෑ ඒකනේ මෙහෙම කරමු කියලා ස්පෙක්ස් වෙනස් කරන එක නෙමෙයි මම මේ කියන්නේ මම කියන්නේ ඔයාලගේ ඉන්ටර්නල් කමියුනිකේෂන් ඔයාලගේ අන්තර් සංනිවේදනයේ වෙන ප්‍රශ්නයක් නේ මම මේ කියන්නේ. වැරදි නෙස්කේ මම නෙස්කේ වල ඇඩ්වර්ටයිස්මන්ට් නෙමෙයි. මම නෙස්කේ විකම කට දෙරනවා. ඉගෙන ශරීරවල උනේ. කෝපි වල පටකල එනවා. දැන් කෝපි දරන තේත් තමයි. ඉස්සර කිව්වා තේම කරන්න බෑ කියලා. දැන් තේත් ඔක්කොම මොම වෙනවා. හැමදේම පට් 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 කියලා දිනවා. පට් පට් කියන වචනේ මතක තුල දින එහෙම පට් පට් ගාල තියෙනවා. හෙල් නෑ කියනවාද මම වලපු දාරය දෙන්නේ ඒ තාව කරන්නේ බයිසිකලිය හරි මොටර් සයිකලිය හරි යනවා ගිහිල්ලා වාගේ බැංකුවේ ATM එක තියලා දැන බයිසිකල නවත්ත බලපුවම තුන්දෙනෙක් එළියේ ඉන්නවා ඔකේලි ATM එක නික ඇතුල ඉක්‍රේ එළිය තුනයි ඔයා මොකද කරන්නේ බයිසිකලේ ස්ටෑන්ඩ් එක ගාලා බහැල යනවද නැත්තම් වෙන මොන වර්ගයක් හිතනවද ආ ඒ කියන්නේ වයිස් නෝ ළඟම අනිත් ATM එකේ තියෙන්නේ ඒ එහෙම නැද්ද එහෙම නැති මට විතරද නෑ මම අහන්න දැන් දෙවල් අපි ඉන්නේ හෙස්කේ ලෝකෙක කියන ඒ කියන්නේ දෙක කන්ටැක්ට් කියන සම්බන්ධතාව මේක මම විශේෂයෙන්ම කියන්නේ ෆෝන් ආන්සර් කරන එකට නැත්තම් හස්තම වාට කෝල් කරනවා මොබයිල් එකට වෙන්න පුළුවන් ආයතනයේ ෆෝන් එකට වෙන්න පුළුවන් ෆෝන් එක රින්ග් වෙනකොට thank you ma'am ha da wage me phone ne dino wage message ne phone ne tiyena message pora rahat vela pora ne washroom illa koyara giilla kanda giilla mokak kar ekata giilla da order ring ena awoda karanne mage phone ne mata phone ne mage ne unne gela podda prashna ada kamanne padai na mage thuna hey kiyala ipasala ඔයා මේම වැඩ කරනවා මට අදාල නැහැ ඔබ මෙහෙම රින්ග් එකට මට හොද ඔබ තියෙන රින්ග් එක තමයි නැත්තම් හොද නැහැ ඉතින් රින්ග් එකට තව බෙල් කඩලා යනවා මේවා මම පෙන්නු පුදේ හා මේවා මම පෙන්නු පුදේ මට අදාල මගේ මේ මගේ ඩිපාර්ට්මන්ට් එකට එහෙම වෙන්නේපා එහෙම වුණොත් ඔයාට sorry.com මට සරි ගන්නේ කොහොමද මම කස්ම හැදුව කරන්නේ නැහැ මම කස්ටෝ කියන කට්ටිය හෙල් කරන්නේ මම කරන්නේ මේ ස්ටොක්ස් හෙල් කරගෙන මම කරන්නේ මගේ තියෙන රෙකන්සිලියේෂන් එක ඔයාට ඉතාල වෙනකන් ඒ කියන්නේ ආ අස්වල යනකම්ම රෙකන්සිලියේෂන් දෙයි හෙල් ඇයි වාඩි වුණා හොඳට කරන්න පුළුවන් ඔයගෙන් දෙන්නා බැයි ඔය ආඩම දෙන්නා රිටයර් මම කියන්නේ මෙන්න මෙහෙම න්‍යායක් තියෙනවා මම හිතන්නේ ගොඩාක් කියන තරුණ අය
කොහෙද අපේ දැන් තමයි මේ වයිස් එකේ ඉන්නේ රයිට් ඒකට රයිට් කමන ඒකට ඇන්සර් කමන ආයතනේ උඩට යන්න හරිද මේක මගේ න්‍යායය නෙමෙයි මගේ එකක් නෑ මම කියන්නේ මේ ගොඩක්ම මගේ වනේ මමත් මේ බරෝඩ් එක වෙන මට වඩා උගත් දැනුත් මුදකම් තියෙන අය කිව්ද මම කියන්නේ හරි හැබැයි මම ඒවට එකඟ වෙන්න නිසා තමයි කියන්නේ එකඟ වෙන්න නැත්නම් කියන්නේ නෑ කවුරු කියපාලේ ආයතනේ උඩට යන්න ඕනේ නේද උඩට යන්න ඕනේ නැති කට්ටිය ඉන්නවද වා ඉන්න තැනම රිටයර්මන්ට් කැමති කට්ටිය අසෝසන් දැන් ඉන්න ස්ථානේම පළතුරේම රිටයර්මන්ට් කැමති නමුත් රිටයර්මන්ට් කවුරු ඉන්නවද අසෝසන් දෙපා ඒක කොහොමද නෑ මෙතන එන්නේ ප්‍රගතිය දැන් වඩෝ රැන්ඩර් උඩට බලන්නද? ඉතින් මාක පෙන්සලක් තිබුණා කියලා. දැන් මෙතන මාක පෙන්වන්න දෙයක් නැහැ. දැන් ඉතින් පෙන්සලක්. පෙන්සලක් වගේ දැන් පෙන්සලේ පල්ලෙහා ෆ්ලැට් ඉරේසර් ගත්තා පෙන්සල නෙමෙයි. පල්ලෙහා මොකුත් නැහැ. පෙන්සල මේ පැත්ත උල් කරලා මේ පැත්ත උල් කරලා නැහැ ෆ්ලැට්. දැන් ඔක මේ මේසේ ඔය ෆ්ලැට් තැනක තියන්න පුළුවන්ද? පුළුවන් කියලා අමාරුයි. හැබැයි ලේසියෙන් මේක දැන් වැඩිනවා. හැබැයි දුමු මාගේ පෙන්සලක් නෙමෙයි තියෙන්නේ පිරමීඩයක් කියලා ත්‍රිකෝණාකාර දෙයක් කියලා. මෙහෙම එකක්. ඒක තිබ්බම ඒක වැඩෙනවද? ඒක පෙරලෙනවද? දැන් වයිද පෙන්සලක් වෙයි ත්‍රිකෝණෙලි මගේ වෘත්තය අතරින් සම්බන්ධ මොකද? වඩා ගන්න. ඔයා දන්නේ රෙකන්සිලියේෂන් විතරක් නම්. ස්ටොක්ස් මේවා කරන්නේ විතරක් නම්. ඔයා උඩට දාන්න බෑ. උරුදාපම් කරන්නේ මැනේජර් කෙනෙක් නැත්නම් සීනියර් මැනේජර් වුණාම ගොඩක් දේවල් හැන්ඩල් කරන්න වෙනවා. ඉතින් ඒව ගැන දැනුමක් නැත්නම් මා ඒව සම්බන්ධව අධීක්ෂණය කරන්න බෑ. ඒක අනිත් කට්ටිය කියනවා ඔව් එහෙම එහෙම තමයි කියලා ඒකයි ඉන්නේ. තේරෙන්නේ? එතකොට පිරමීඩ එක මොකක්ද කියලා දේවල්? ඒ කියන්නේ වාඩ අවස්ථාවක් දුන්නම අනිත් දේවල් කරනවා. අවස්ථාවක් නොදුන්න අනිත් කෙනාගේ වැඩේ ඇඟිලි ගන්නවා කියන එක නෙමෙයි මම කියන්නේ. ඔයාගේ දායකත්වය දෙනවා කියලා. ඔයා ඉනිෂියේටිව් එකක් ගන්නවා කියලා. ඔයා පෙන්නනවා මම මගේ දේටම මෙහෙම ඉන්න නැතුව එහෙම කරන්න එපා කියලා. කට්ටිය රෝග වෙලා ඊට පස්සේ. ත්‍රිකෝණයක් shape එක වටංගල. ඒ කියන්නේ broad experience. full අත්දැකීමක් තියෙන අය උඩට ගියාම උඩ ඉන්නවා. වැටෙන්නේ නැහැ. ඒ වටංගල බෑනේ.